සුබ දවසක් පාර්ථනා කරනවා මගේ ආදරණීයාලුව හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අපි අද යනවා චූටි ගමනක්. මොකද අද මල්ලි එනවා ලංකාවෙන්දන් ඉතාලියට. එයාව එක්කගෙන එන්න තමයි මේ යන්නේ. හැබැයි අපි මේ යන්නේ නම් එයාපෝට් නෙමෙයි. මොකද අද සතිය දවසක්නේ. ඉතින් හස්බන්ඩ් වැඩ. ඒක නිසා එයාපෝට් එකට යන්න යාර නිවාඩුවක් දාන්න බැහැ. වැකේෂන් ඉඳලා වැඩ පටන් ගත්ත විතරනේ. ඉතින් ඒක හින්දා මල්ලි කිව්වා එයා එයාපෝට් එකේ ඉඳන් එතනින් බස් එක අරගෙන පාදවලට එන්නම් අපිට එතෙන්ට එන්න කියලා. ඉතින් ඒක නිසා අපි දැන් මේ යනවා පාදව ස්ටේෂන් එකට. අපිට පාදවලට යන්න තියෙන්නේ මෙන්න මේ කන්දක් මැදින්. ඒ කියන්නේ කඳු උඩින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ලංකාවේ 18 වංගු යනා වගේ තමයි මේක අපිට යන්න තියෙන්නේ. ඉතින් හරියටම අපි මේ කඳු වලින් එන පාරට දාතිම අපිට ඉස්සරහට බස් එකක් හම්බුණා. ඉතින් මේ පාර ඉවර වෙනකම්ම අපිට යන්න ඕනේ මේ බස් එක පිටිපස්සේ. මොකද මෙතනක ඉස්සර කරන්න බෑ. එක ළඟ වංගු ගොඩාක් තියෙනවා. ඔයාලට පේනවනේ. ඉතින් ඒක නිසා අපිට මේ කඳු වලින් ගිහිල්ලා අනිත් පාරට වැටෙනකම්ම මෙන්න මේ බස් එක පිටිපස්සේ යන්න උනා. ඔන්න ඉතින් කොහොම කොහොම හරි අපි ආවා පාදව ස්ටේෂන් එක ළඟට. මේ තියෙන්නේ පාදව ස්ටේෂන් එක. මේකට පිටිපස්සෙන් තියෙනවා කෝච්චි නතර කරන තැන. මේ තියෙන්නේ බස් නතර කරන තැන. ඉතින් දැන් මල්ලි ඉන්නේ මෙතන. අපිට කාර් එකකින් මේක ඇතුළට යන්න බෑ. ඉතින් එයා එළියේ ඉන්නවා කොහොමත්. මොකද ඇතුළකට යන්නේ නැහැ. එන කට්ටිය කොහොමත් එළියමයි ඉන්නේ. දැන් ඉතින් බලන්න කොහලටත් එයාව පේනවද කියලා. අපි දැන් ආයෙ වෙන කොහෙවත් යන්නේ නැහැ. එයාව මෙතනින් අරන් ඔහොම ගෙදර යනවා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්කෝ එයා මොනවද අපිට ගෙනල්ලා තියෙන්නේ කියලා. ඔන්න අපි ගෙදර ආවා. දැන් ඉතින් මට තියෙන ඊළඟ වැඩේ තමයි මේ බෑග් දෙක අස් කරන එක. මල්ලිට තිබුණා කිලෝ 52ක්, ලැගේජ් කිලෝ 45යි, ඉතුරු 7 අතේ ගෙනියන්න පුළුවන් කිලෝ 7. ඉතින් මේ කිලෝ 45ට තමයි එයා මේ බඩු ටික ගෙනල්ලා තිබුණේ. ඉතින් කිලෝ 45ක් වුණාට බඩු වල තියෙන බර අනුව ගේන ප්‍රමාණ අඩු වැඩි වෙනවනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්කෝ එයා මොනවද ලංකාවෙන් ගෙනාවේ කියලා. මම මුලින්ම කරේ ගෙනාපු බඩු ටික සේදම මෙන්න මේ විදිහට මේසෙ උඩින් තියාගත්තා. එතකොට මට ලේසියෙන් අස් කරගන්නත් අනික මට ඔයාලට පෙන්නන්නත් ලේසි. ඒක නිසා මුලින්ම කරේ ගෙනාපු දේවල් ටික සේරම මෙන්න මේ විදිහට මේසෙ උඩින් තියාගත්තා. තියෙනවා එයා ගෙනාපු බඩු ටික
සේදම ඔන්න ඉතිං ඔයලා තියෙනවා අම්මා පොල් අපිට මෙහි හොයාගන්න බැරි දේ එකම දේ පොල්නේ ඉතිං අපිට නම් ලංකාවේ ඕන තරම් පොල් තියෙනවා ඉතිං පොල් ගාලා ඒවා ෆීසර් කරලා එවලා තියෙනවා අනිත් විශේෂ දේ තමයි මෙන්න මේ මුරුකු පැකට් එක මේක ගේනකන් අපේ දුව ඉවසිල්ලක් නැතුව හිටියා මේ මුරුකු පැකට් එක යාගේ අතට හම්බ වෙනකන් තියනෙ කරපිංච පැල තුන හතරක් තියෙනවා ඉතින් ඔන්න ආයෙත් එවල තියෙනවම කරපිංච පැල බලමු ඉතින් මේ පාරවත් මට කරපිංච පැලයක් හරි හදාගන්න පුළුවන් වේද කියලා ඉතින් මේ පාර මම සේරම හිටෙව්වේ ලොකු පෝච්චියක ඉතින් බලමු මං හිතනවා මේ පාර නම් හරියයි කියලා ඉතින් දැන් මං කියන්නම්කෝ ඔයාලට එකින් එක මොනවද ලංකාවෙන් ගෙනාවි කියලා ඔන්න ඊට කලින් තිබුණ කෑම එකක් කරලා කන්න ගත්තා මේ අපේ අක්ක කෙනෙක් හදලා එවලා තියෙන්නේ මේවට කියන්නේ නාරංකේවුම් මට මතක හැටියට හැබැයි මම ඊට කලින් කාලා නැහැ මේ පළවෙනි වතාවට තමයි මම මේ නාරංකේවුම් කෑවේ ඇත්තටම ගොඩක් රසයි ඒක පැණිපොල් දාලා තියෙන ඇතුළට ඊට පස්සේ පිටි තවරලා බැදලා ගොඩක් රහයි මොකද මම මේ පළවෙනි වතාවට නෙමේ නාරංකේවුම් කෑවේ ඔන්න ඉතින් අම්මා එවලා තියෙනවා වැව් මාළු බැදලා ඒව හොඳට තුන පහත ගාලා බැදලා තමයි තියෙන්නේ ඊට පස්සේ එවලා තියෙනවා වෙනද වගේම රම්ප කරපිංචා එතකොට කරවල පොල් කිරි පැකට් අග්ගල මිරිස් කුඩු එතකොට තව එවලා තියෙනවා මෙන්න මේ පොඩි මුරුක්කු පැකට් එක රවුම් මුරුක්කු එක එතකොට මිරිස් වේලලා ඒවත් පැකට් කරලා එවලා තිබුණා කරපිංච කුඩු එකක් කුරක්කම් පිටි ඒ වගේම තමයි මෙන්න මේ තේ පැකට් එක. මොකද ලංකාවට ගියපු වෙලේ මේ තේකට චුට්ටක් ආස හිතුණා. ඉතින් ඒක නිසා ලංකාවෙන් මෙන්න මේ තේ පැකට් එකකුත් ගෙන්න ගත්තා. ඊට අමතරව මේ වගේ චූටි චූටි කෑම ටිකක් ගෙනත් තිබුණා. පුහුල් දෝසි, මස්කට්, දොදොල් එන්නේ වගේ දේවල් චුට්ටක් ලංකාවෙන් ඉදදී ගෙනල්ලා තිබුණා. ඊට අමතරව ඉතින් අම්මවලා තියෙනවා එළවලු පළතුරු කෙසෙල් මුව තියෙනවා කොස් ඇට තියෙනවා නෙළුම් අල එතකොට වැටකොළු කරවිල ඒ දේවල් ටිකේ වල තියෙනවා ඉතින් ඔන්න මේ තියෙන්නේ කෝලිකුට්ටු කෙසෙල් ඇවරියක් ඉතින් ඔයාලා මේක දැක්කනේ මම ෆුඩ් සැලඩ් හැදුවේ මෙන්න මේක දාලා මේකත් ඉතින් අපේ ගෙදර ගස්වලම හැදුන කෝලිකුට්ටු මේකේ රස නම් ඉතින් කියලා වැඩක් නෑ මට තාමත් මතක් වෙනවා ඒකේ රස ඊට පස්සේ තියෙනවා ඔන්න එළපටු. දැන් ඉතින් මේක තලලා සුද්ධ කරලා උයනගෙන යුද්දේ කමක් නැහැ. මං ඔයාලට පෙන්නන්නකම එළපටු එක හදනකොටත් ඊට පස්සේ ඉතින් අම්මා එවලා තිබුණා තිබ්බරු ටිකකුත් එවලා තිබුණා. ඒ වගේම ගස්ලබු තියෙනවා. තව විශේෂ පළතුරුකුත් තියෙනවා. මේ කරවිල නම් එව්වේ පුතාට කරවිලයි වැටකොළු. එයාට ඕනමයි කිව්වා ලංකාවෙන් එනකොට කරවිලයි වැටකොළු. ඉතින් ඔන්න ආයෙත් මට රම්ප කරපින්ට තියෙනවා. සෑහෙන කාලෙකට කරවලත් එහෙමයි ඔන්න ඉතින් තවත් මගේ ආසම කෑම එකක් අඟුන කොළ ඒවනම් තාම මම හැදුවේ නැහැ තාම තියෙනවා මං ඒවා හදනකොට ඒවත් ඔයාලත් එක බෙදාගන්නම්කෝ මේ තියෙන විශේෂ පළතුර මම මේ අවුරුදු 6-7කට පස්සේ තමයි දියුල් කන්නේ ඉතින් හරිම ආසයෙන් තමයි දියුල් ටික හදලා බිව්වේ. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක දැක්කනේ. අච්චාරු තියෙනවා, ඉඳියාප්ප පිටි තියෙනවා. ඉතින් ඔය වගේ චූටි චූටි බඩු ගොඩාක් තිබුණා. නෙළුම් අල. නෙළුම් අන්නම් ඉතින් ඔයාලා දැක්කනේ මම ඔයලා තියෙනවා. ඉතින් ওই දේවල් ටික තමයි ලංකාවෙන් ඉදි මල්ලි ගෙනල්ලා තිබුණේ.
ඔන්න මේ ඉතින් පහුවෙනිදා මම ලෑස්ති වෙන්නේ ලංකාවෙන් ගෙනාපු එළවලුත් එක්ක රස බත් එකක් හදන්න. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තේ කෙසෙල් මූ එක හදන්න. මොකද ඒක කොළ ඉක්මනට වේලිලා යනවනේ. ඉතින් ඒක ටික දවසක් තියාගන්න බැහැ. ඒක නිසා ඉතින් මම මුලින්ම කෙසෙල් මූ එක උයන්න ගත්තා. ඔන්න ඉතින් කෙසෙල් මූ ටික හීනියට කපාගෙන ලුණු අතුරට දාගත්තා. නැත්තම් ඉතින් කහට හැදෙනවනේ. ඒක නිසා ඒකත් ලුණු වතුරේ තියලා ඊළඟට මම කොස්සට චුට්ටකුත් තලා ගත්තා. මොකද කෙසෙල් මෝ වෙනකොට කොස්සටත් දානවනේ. එතකොට තමයි ඉතින් ගොඩක් රස. ඉස්සර නම් ඉතින් කොස්සට කියන්නේ ආසම නැති කෑමක්. කොස්සට කියන්නේ හරීම අප්‍රියයි වගේ. මොකද ආසම නැහැ. දැන් ඉතින් කොස්සට කිව්වහම චූටි කෑල්ලක්වත් විසික් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම තමයි ඉතින් සමහර දේවල් වල වටිනාකම අගය දැනෙන්න ඒවා අපිට නැතුව යන්න ඕන. දැන් ඉතින් මේ පිටරටවල ඉන්න යාළුවෝ ඉතින් ඒක දන්නවනේ නේද? කෑම බීම වුණත් අපි ඉස්සර කන්න අකමැති, ආස නැති, කටේවත් යන්න අකමැති කෑම දැන් දැක්කොත් කොච්චර ආස හිතෙනවද? ඉතින් එහෙම තමයි. ඒ කාලේ අපිට ඒව අගයක් නැති වුණාට දැන් මේ වගේ පිටරටකට ඇවිල්ලා ඒවා ටික ටික නැති වෙනකොට තමයි අපිට ඒ වගේ ආගේ දැනෙන්නේ. ඒක ඇත්ත නම් ඉතින් පිටරට ඉන්න යාළුවෝ මේක බලනවා නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඔන්න මම පරිප්පු එකත් ලිපෙන් තියාගත්තා. ඔයාලා දැක්කන් ඉතින් ඒවට දාපු දේවල්. ඊළඟට කෙසෙල් මුව එක. මේකටත් අවශ්‍ය තුන පහටික එකතු කරලා ගෝරක කෑල්ලකුත් එකතු කරා. තව මම බල කරවල කෑල්ලක් එකතු කරා පොඩිවට කපලා. ඉතින් මට හිතුණා කරවල කෑල්ලක් එකතු කරාට පස්සේ මේක ගොඩාක් රසට තියේ කියලා. ඉතින් දැන් තියනේ මේ ටික ඔයාගන්න. ඒත් එක්ක මම හාල් චුට්ටකුත් ඉදෙන්න තියාගත්තා. පරිප්පු එක නම් හදලා ඉවරයි. කෙසෙල් මෝ ටිකක් දැන් හොඳට ඉදලා තියෙන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ කෙසෙල් මෝ ටික තෙම්පරාදු කරගන්න. මොකද කෙසෙල් මෝ තෙම්පරාදු කරපුවාමනේ ගොඩාක් රස. ඉතින් ඒක නිසා මම දැන් කෙසෙල් මෝ එකත් තෙම්පරාදු කරගන්න තමයි මේ හදන්නේ. ඊළඟට මම ලෑස්ති වෙන්නේ අම්මා වැව් මාළු වගේක් කියවලා තිබුණානේ. ඒවට හොඳට තුන පහ දාලා අම්මා බැදලා එවලා තිබුණේ බාගෙට. දැන් මම ලෑස්ති වෙන්නේ ඒ ටික ආය එයර් ෆ්‍රයර් එකේ දාලා ගන්න. ඉතින් තෙලේ දාලා ආයි බදින්න අවශ්‍ය නැහැ කියලා හිතුණා. මේක දැන් ටිකක් පිඟිලා වගේ තියෙනේ. ඉතින් ඒක නිසා මම මේ ටිකත් එයර් ෆ්‍රයර් එකේ දාලා ගන්නවා. එතකොට ඉතින් දැන් බැද්දා වගේ තියෙනවනේ. ඔන්න ඉතින් දවල් කෑම එක නම් ලෑස්ති. අද හැමෝම ඉන්නවා ගෙදර. ඒක නිසා තමයි මම ලංකාවෙන් ගෙනාපු එළවලු දාලා මේ විදිහට බත් එක හැදුවේ. බත් උයලා, පරිප්පු උයලා, කිසිල් මෝ තෙම්පරාදුවක් හදලා, ඊට පස්සේ වැව් මාළු බැදලා, ඒත් එක්කම තියෙනවා අච්චාරු. ඉතින් මේ කෑම එකේ රස නම් කියලා වැඩක් නැහැ. මොකද ගොඩ කාලෙකින් ඉතින් වැවුමාරු අච්චාරු එතකොට කෙසෙල් මෝ කන්නේ. ඉතින් ඒක නිසා රස ගොඩයි මේ බත් එකේ.
ඉතින් ඔයාලටත් ආස හිතනද මේ බත්තිකට? එහෙනම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් අද වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. වෙනදා වගේම මාව අහන් හිටපු මාව බලන් හිටපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ අරන් ඉක්මනින් එන්නම්. ඔයාල හැමෝටම සුබම සුබ දවසක්.